අල්ලන්න බැරි ජීවන රටාවක් අල්ලන්න ගියා. අති පරිභෝජනවාදයට ගියා. ලෙඩ වැඩි වුණා. දවසට 1000ක් පිළිකා රෝගී පිළිකා රෝහලට එන මට්ටමට ඇදගෙන වැටුණා. කන්නේ වස. බල්ල මරලා හරි සල්ලි හොයන මාවතට ඇදගෙන වැටුණා. දේශපාලනඥයෙකු සිට 15 මිනිහා දක්වා. ඒ නිසා මේ අර ආසන්නම හේතුව තමයි ඩොලර් බිලියන් 12.5ක් අර අධික පොලියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලින් ණය ගැනීම වික්‍රමසිංහ පාලනය. ඊට පස්සේ මොකද වුනේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආවා. උන්නහ ගත්තා ළඟට PB ජයසුන්දර. PB ජයසුන්දර සම්බන්ධයි බැසිල් රාජපක්ෂයි දෙන්න තකට තක. කිසි කෙනෙකුට ලම් වෙන්න දුන්නේ නැහැ. දැම්මත් චීන මහ ප්‍රාකාරයේ ගෝඨාභය රාජපක්ෂ වටේට PB ජයසුන්දර දෙන උපදෙස් අනුව වැඩ කරන්නේ බවට ගෝඨාභය රාජපක්ෂ පත් වුණා. ඒක තමයි වෙච්ච අනිත් අවාසනාවන්ත තත්ත්වය. PB ජයසුන්දර වැඩ කරන්නේ බැසිල් රාජපක්ෂට උඩ විදිහට. ගෝඨාභය රාජපක්ෂ වැඩ කරනවා PB ජයසුන්දරට ඕන විදිහට. අන්තිමට බලාගෙන ගියාම බැසිල්ට ඕන විදිහට තමයි ගෝඨාභය රාජපක්ෂ වැඩ කරන්නේ. අපි දැක්ක මේ ආර්ථික අර්බුදයේ මෙහෙම ගියොත් දරුණු අර්බුදයක් එනවා. කොවිඩ් වසංගතය ආවම ලැබෙන්න තියෙන විදේශ විනිමය ටිකක් නැති වෙනවා. බිලියන 6ක ණය වාරිකයක් ගෙවන්න තියෙනවා. ගෙවන්න බැරි වුණොත් ඉතා දුෂ්කර තත්ත්වයකට මේ රට පත් වෙනවා. ඒ නිසා තමයි අපි කල්තියා අනතුරු ඇඟෙව්වේ කැබිනට් මණ්ඩලයේ ඇතුලේ ඇහුවේ නැහැ. ඊට පස්සේ එළියට ඇවිල්ලා මාර්තු මාසේ දෙවෙනිදා මුළු රටම හරි මගට කියලා අපි අනතුරු ඇඟෙව්වා. උත්තරේ උනේ මාබයි උදේයි ඇමති දූර වලින් ඉවත් කිරීම. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි දේශපාලනය කරන්නේ ඇමති කට්ටට තියෙන කෑදර කමකට නෙවෙයි. ඇමතිකම අපට ආභරණයක් නෙවෙයි. අපි ඇමති කමට ආභරණයක්. අපි ගත්තු අමාත්‍යංශ හරියට වැඩ කරන තියෙන මිනිස්සු වාරච්චේන කඩදාසි කම්මල අදත් මේ විදුලි බිල මෙච්චර වැඩි කරලා තියදිත් අමාරුවෙන් හරි නිෂ්පාදනය කරනවා. ලබන අවුරුද්දේ මුල මාස දෙක වෙනකොට ඇමිලි පිටිය කඩදාසි කම්මලත් වැඩ පටන් ගන්නවා. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයකින් කාංකසන්තුරේ අද අබලියකඩ ටික හොරට විකුණන් කරනවා. අපි ඒක අබලියකඩයක් හොරට විකුණන් ගන්න නොදී සැලස්ම හැදුවා මාස 8ක් ඇතුළත ඒතර සිමෙන්ති නිෂ්පාදනය පටන් ගන්න. ඒ අබලියකඩ විකුණලා ලැබෙන මුදල පමණයි අපි මූලික ආයෝජනයට ගන්නෙ. ආණ්ඩුවේ මහ භාණ්ඩාගාරයේ සල්ලි ඉල්ලන්නේ නැතුව රුපියල් බිලියන ගානක වටිනාකම තිය අබලියකඩ එතන තියෙන්නේ. අපි හමුදාව දාගෙන එතන හිටියේ. කාටවත් එන්න බෑ. එතනට ඇතුළට යනවා නම් කවුරු හරි කිසිමින්දි සංස්ථාවේ සභාපති යනවා වුණත් කොළඹ අමාත්‍යංශයෙන් කියන්න ඕන හමුදාවට මෙන්න මෙයා එනවා යාට එන්න ඉඩ දෙන්න කියලා. නැත්තම් මොකාටවත් යන්න බෑ ඇතුළට. එහෙම රැක්කේ ඒ අබලියකඩ ටික ඔක්කොම එකපාර විකුණලා ඒ ගන්න බිලියන ගාන යොදවලා සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත පටන් ගන්න. අපි රිසර්ච් කළා ඒ තියෙන බිල්ඩින් වලින් 75% පුංචි ප්‍රතිසංස්කරණ කළා නැවත පාවිච්චි කර ගන්න පුළුවන්. කඩලා ඉවර කරන්න ඕනේ 25%. ඒ නිසා අපට ඇමතිකම් කියන්නේ අපට ආභරණ නෙවෙයි, අපි ඇමතිකමට ආභරණයක් වෙන අය. ඒකෙන් අයින් කරා, අපි ඒක සතුටින් බාරගත්තා. දැන් තමුන්වාසලට පේනවා එතන ඉඳන් වෙච්ච දේ. ගෝඨාභය රාජපක්ෂද ඒක දකින්න පුළුවන්කම තිබෙන්නේ මේ එන්න යන විපත. බැසිල් රාජපක්ෂ ඒක දකින්නට කැමති උනේ නැහැ. ඒක හැම වෙලේම කිව්වේ නැහැ මේක පොඩි ප්‍රශ්නයක්, මම මේක සතියෙන් විසඳනවා දෙකෙන් විසඳනවා කියලා. ගෝඨාභය රාජපක්ෂත් ඒව විශ්වාස කළා. අන්තිමට මේක පිපුරුනේ ජාත්‍යන්තර බලවේගවලට ඕන කරන විදිහේ බලහුමාරුවක් ඇති කර ගැනීම සඳහා. දැන් බලන්නකෝ ඒ කාලේ ජූලියා චාන් නෝන කොච්චර ට්විටර් දානවද? දැන් එහෙම දාන්නේ නැහැ නේ. දාර අන්තරයට දෙනවා, පන්න ගහනවා. දාර පරුහුලාසනේ උණු වෙන්නේ නැහැ. දැන් ජූලියා නෝනයි රනිල් මහත්තයා යාළේ යනවා මේ සත්තුන්ට වතුර තියනවාද කියලා බලන්න. ඕක තමයි අරගලේ ප්‍රතිඵල. දැන් වික්‍රමසිංහ මහත්තයාට ඕනේ නැහැ මේ ව්‍යසනයෙන් මේරට ගොඩ ගන්න. එයා තෝරලා තියෙන ව්‍යසනයෙන් ගොඩ ගන්න මාවත නෙවෙයි, මේ ආපු වැරදි මොඩලේම තවදුරටත් පවත්වාගෙන යෑම තමයි මේ වෙන්නේ. බලන්න මුල ඉඳන්ම 77 ඉඳන් කිව්වේ මේ රාජ්‍ය රජයේ ව්‍යාපාර වලින් අයින් වෙන්න ඕන. එයා පුද්ගලිකංශයට විදේශ සමාගමකට දෙන්න ඕන. දැන් කියන්නේත් ඒක. එහෙම කියාගෙන ආපු ගමනේ තමයි මේ හොම්බෙන් එනෙන්නේ. හොම්බෙන් යන ගමනුත් කියන්නේ ඒක තමයි උත්තරේ කියලා. දැන් පිටරට සමාගම් වලට අපේ තියෙන දේවල් වික්කම.
ගන්න ලාභේ හොයන ලාභේ රුපියල් වලින් ගෙනියනවද ඩොලර් කරලා ගෙනියනවද ඩොලර් කරලා ගෙනියන. එතකොට ඩොලර් එකට තියෙන ඉල්ලුම අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනකොට ඩොලර් එකට තියෙන පීඩනය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ඩොලර් එකට තියෙන පීඩනය වැඩි වෙනකොට නැවතත් අපිට තෙල් ටික ගේන ඩොලර් නැති වෙනවා. ගෑස් ටික ගේන ඩොලර් නැති වෙනවා. මං අහගෙනයි මහ බැංකු අධිපතිතුමා ඊයේ පෙරේද කියනවා දැනට අවුරුද්දකට ගෙවන්න තියෙන ඩොලර් බිලියන 6ක පමණ ණය ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් ඩොලර් බිලියන් 3ක් වගේ ප්‍රමාණයකට අවුරුද්දකට අඩු කරගන්න ඒ වගේම ඩොලර් බිලියන් 11ක් වගේ ප්‍රමාණයකට විදේශ වත්කම් සංචිතයේ ඉහළ දාගන්න කොහොමද එහෙම ඉහළ දාගන්න මොකද්ද තියෙන සැලැස්ම මොකද්ද තියෙන සැලැස්ම එහෙම ඉහළ දානවා නම් හරි සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න ඕනේ ඒක ඉතින් ඕර කෙනෙක් කියන එක සංචාරක ව්‍යාපාරය කියන්නේ අපි මත පමණක් ඩිපෙන්ඩ් වෙන කර්මාන්තයක් නෙවෙයි ව්‍යාපාරයක් නෙවෙයි අද ලෝකේ යුක්‍රේන් යුද්ධය තියෙනවා අරහේ නයිජර් රට හමුදා පාලනය අද යුරෝපයේ විශාල උද්දමනයේ ඉහළ යාම ඉතාලියේ මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවේ මහා බ්‍රිතාන්‍යයට වෙන රටවල වලින් ගිය දොස්තරලා මහා බ්‍රිතාන්‍ය ජීවත් වෙන්න අමාරුයි කියලා ඕස්ට්‍රේලියාවට යනවා ඒ නිසා මහා බ්‍රිතාන්‍ය ඇති වෙන පුරප්පාඩු ටික පියවන්න මෙහෙ දොස්තරලා මහා බ්‍රිතාන්‍යට යනවා මේ අද මේ උද්දමනය විශේෂයෙන්ම රුසියානු යුක්‍රේන යුද්ධයත් එක්ක චීන ආර්ථිකයේ පවා 100ට යම් ප්‍රතිශතයකින් පහළ වැටලා තියෙනවා ඒ නිසා මේකේ බලපෑම අද මුළු ලෝකෙටම ගිහිල්ලා ඉවරයි ඒ නිසා අපි හිතන්න නරකයි සංචාරක ව්‍යාපාරයේ ලෝකයේ ඇති වෙන තත්ත්වය මත තමයි රඳා පවතින්නේ ඒ නිසා ඒක මත පමණක් විශාල බලාපොරොත්තු තියාගත්තොත් වෙන සලස්මක් නැත්තම් ඒ කියන්නේ ඉදිරියට යන්න බෑ දැන් අපේ අපනේ ආදායම අපි වැඩි කරගෙනද මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ වෙනකොට ඇඟලුම් අපනේනින් අපි උපයලා තියෙන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන් 318යි ඒ පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ උපයපු ඇමරිකන් ඩොලර් මිලියන් 526ක ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ අප්‍රේල් දක්වා උපයපු ඇඟලුම් වලින් විතරක් ඇමරිකන් ඩොලර් මිලියන් 526ට සාපේක්ෂව 124ක පහළ යාවක් එතකොට ඇඟලුම් වලින් ගිය අවුරුද්දේ ජනවාරි ඉඳන් අප්‍රේල් දක්වා ඩොලර් මිලියන් 500ට වැඩිය හැව්වා මේ අවුරුද්දේ ජනවාරි ඉඳන් අප්‍රේල් දක්වා ඒක 300 ගානට අඩු වුණා 124කින් අඩුයි ඒ කියන්නේ අපනේ ආදායම එන්න එන්න අඩු වෙනවා හැම අංශකින්ම අපනේ ආදායමේ බිඳ වැටීමක් තියෙනවා අපනේ ආදායම වැඩි සමහර කර්මාන්ත දැන් ගෙනියනවා බංග්ලාදේශයට දැන් මෙහෙම වුණාට බංග්ලාදේශේ එහෙම නැහැ අපි හොයන ගාන වගේ 10 ගුණයක් ඒගොල්ලෝ හොයනවා ඒ නිසා තමුන්වන්සලට පේනවා අපනේ ආදායම එක පැත්තෙන් වැඩි කරගන්න උපාය මාර්ගයක් නැහැ දේශීය කර්මාන්ත බල ගන්නන උපාය මාර්ගයක් නැහැ ආර්ථිකයේ හකුලවන ලෝක බැංකුව කිව්වා මුල් මාස 6 ආර්ථිකයේ 107කින් හැකිලේ කියලා 7 නෙවෙයි 11කින් හැකිලෙනවා ආර්ථිකයේ හැකිලෙනවා කියන්නේ රස්සා නැති වෙනවා ආර්ථිකයේ හැකිලෙනවා කියන්නේ උද්දමනයේ මිලදී ගැනීම හැකියාව අඩු වෙනවා ආර්ථිකයේ හැකිලෙනවා කියන්නේ ව්‍යාපාර වැහෙනවා ආර්ථිකයේ හැකිලෙනවා කියන්නේ කර්මාන්ත වැහෙනවා එතකොට වෙන්නේ ගොඩ යන එක නෙවෙයි මේ අර්බුදයෙන් වැළලෙන එක දැන් මේ යන්නේ ගොඩ යන මාවතේ නෙවෙයි මේ අර්බුදයෙන් අර්බුදයට ගිහිල්ලා වියසණයට ගිහිල්ලා වැළලෙන මාවතේ මේ අරගෙන යන්නේ පරණ සුපුරුදු මාවතේ අලුත් උපාය මාර්ගික ප්‍රවේශයක් මේක යන්නේ නැහැ අඩුගානේ මිනිසුන්ගේ ආකල්ප මේ වෙනසක් මේ ඇති කරන අවස්ථාවක් මේක චින්තනයේ වෙනසක් ඇති කරන අවස්ථාවක් මේක විපත පවා සැපතට හරවලා පෙරටම යමු ලංකා කියලා කිව්වේ විපත තමයි සැපතට හරවලා මිනිසුන් නැවත නැගිටවලා නව උපාය මාර්ගික ඥානයක් සමාජයට දීලා නව ජීවන රටාවක් යෝජනා කරලා අලුත් චින්තනයක් එක්ක ජාතියක් විදිහට නැගිටින්න ලැබිච්ච අවස්ථාව ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 13කුත් උස්සන් එනවා එයා උන්නේ බලන්නේ අර මේ අර්බුදයේ ආශ්‍රේය කරන්න තියෙන හැම අලු කිත්තර වැඩම කරලා ඉවර කරා උන්නහට ඡන්දෙන් හම්බෙච්ච ජනාධිපති කම නෙවෙයිනේ පාර්ලිමේන්තු ඡන්දෙන්නේ හම්බුනේ පොහොට්ටු කාර්යෝ ටික 130 ගානක් ඡන්ද දීලා නෙමුවා උන්නහව ජනාධිපති කරගත්තේ ආන් ඒ ජනාධිපති තමයි දැන් අර ජනවරමෙන් ආපු ජනාධිපතිලවත් අත නොගහපු වැඩවලට ජේ.ආර්. ජයවර්ධන තමයි 13 වෙනි සංශෝධනය ගෙනාවේ උන්නහවත් පූර්ණ බලාත්මක කරන්න ගියේ නැහැ
රණසිංහ ප්‍රේමදාස හිටියා, චන්ද්‍රිකා කුමාරතුංග හිටියා, ඩී.බී. විජේතුංග හිටියා, ඊට පස්සේ මහින්ද රාජපක්ෂ හිටියා. මේ කිසිම නායකෙක් 13 පූර්ණ බලාත්මක කරන්න ගියේ නැහැ. මේ ඡන්දයකුත් නැතුව මේ පිනට ආපු ජනාධිපතියා, අර ඡන්ද වලින් ආපු ජනාධිපතිලා නොකරපු වැඩේ, අත නොගහපු වැඩේ. 13 බලය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න විතරක් නෙවෙයි, එතනින් එහාටත් ගෙනියන්න හදනවා. සමගාමී ලයිස්තුවක් නැති කරලා දෙපැත්තට බෙදලා දාන්න හදනවා. බලතර තමුන්නාසල දන්නව දැන් කුරුන්දි විහාරයට උතුරේ මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න. යාපනයේ තිස්ස රජ මහ විහාරයේ දේවානම්පියති තිස්ස රජුගෙන් කාලය හදපු ඒ පුරාණ විහාරස්ථානෙට එතන පින්කම කරගන්න දෙන්න තෝ තියෙන බාධා. ඉතින් මෙහෙම මෙහෙව් තත්වක යාපනයෙන් පස්සේ වැඩිම දෙමළ ජනතාව ජීවත් වෙන්නේ මොන දිස්ත්‍රික්කයේද? කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම දෙමළ දෙවනුවට වැඩිම දෙමළ ජනතාව ජීවත් වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. ලෝකයේ අගනුවර තමන්ට අහිමි වෙලා තියෙන බහුතර ජාතිය ජීවත් වෙන්නේ මොන රටේද? ලංකාවේ. අගනුවර බලයේ තින්නේ බහුතර ජන කොටසට නෙවෙයි, සුළුතර ජන කොටසට. එහෙමයි කියලා බහුතර ජන කොටස දැන් හાર્ට් ඇටැක් හැදිලා. ඒක ගැනම හිත හිත හැන්දාවට බුදිය ගන්නවා. කොහොමෙන් හරි අගනුවර බලය අල්ල ගන්න ඕනේ කියලා හිතනවා. කොළඹ තියෙන කෝවිල් වල වේල් කරත් යනකොට ගහනවද? ගල් ගහනවද? ඒක කරන්න බෑ කොළඹ බල ගිහිල්ලා එහෙ කරගන්නilla කියලා කියනවා. දෙවෙනි වැඩිම ජනගහනයේ දෙමළ ජනතාව ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කේ නම් උන්නහල හදන්න හදන තමිල් ඉල්ලමට කොළඹත් අයිති කරගන්නවා. ඇයි ඉතින් දෙවෙනි වැඩිම ජනගහනයේ ඉන්නේ මෙතන මේ මිනිස්සු ඉන්නේ පැයි. මොකක් හරි අටමගල හදනවද? මෙතන තියෙන්නේ දෙමළ ජනතාවගේ ඕනෑපාකම් නෙවෙයි. මෙතන තියෙන්නේ මේ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලන තක්කඩින්ගේ ඕනෑකම් ප්‍රශ්නයක් පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. දැන් බලනවා මේ ආර්ථික අර්බුදය ඇතුලේ තමුන් ආසල විෂම මනසකට වැටලා ඉන්න වෙලාවේ හිට උදේ කොහොමද කන්නේ දරුවන්ට කන්න දෙන්නේ කොහොමද කියලා හිත හිත තැවෙන වෙලාවේ වෙන ලෝකේ රටේ ප්‍රශ්නයක් ගැන හිතන්න වෙලාවක් නැති වෙලාවේ මේ විදිය රැස්වීමකට එනවා තියා මේකට වෙන පැය කීපෙක් කීයක් හරි හොයාගන්න මොකක් හරි කරන්න පුළුවන්ද කියලා බලන්න සිද්ධ වෙලා තියෙන වෙලාවේ අපි ඔක්කොම මේ ප්‍රශ්න වලට ගැට ගහලා හිර කරලා තියලා අර සාමාන්‍ය කාලයකදී කරන්න බැරි වෙච්ච ඔක්කොම අලුගෙත්තුරු වැඩ ටික මේ අල්ලපනල්ලේ කරන දාන තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වළිකන්නේ. එහෙම වෙන්න ඉඩ දීලා බලාගෙන හිටියොත් අපි තමුන්නාන්සල දන්නවා. ඒ නිසා මේ යන්නේ ගොඩ යන රට මේ ඉපතෙන් ගොඩ දාන මාවතේ නෙවෙයි. ඉස්සරහට මීට වඩා අපිට අමාරු වෙන්න අමාරු තත්වයකට මුහුණ දෙන්න වෙනවා. මීට වඩා කර්මාන්ත වැහෙන තත්වයකට මේ රට ඇදගෙන වැටෙන එක වළක්වන්න බෑ. දැන් බලන්න විදුලි බිල වැඩි කරා. අර ඒකක පොඩි ගාණක් පාවිච්චි කරන මිනිසුන්ට තමයි 100%ට 250කින් වැඩි. ඒ ටිකනේ අඩුවෙන් වැඩි කරන්න ඕනේ. ඒ ආගෙන් තමයි වැඩිම වැඩි කිරීම කරේ. අර ලොකු ගණන් පාවිච්චි කරන ඒවාට අඩුවෙන් වැඩි කරේ. එතනත් බැලුවේ මේ රටේ සාමාන්‍ය දුක්ඛිත මිනිහව තමයි බෙල්ල මිරිකන්නේ. මේ ළඟදී 50 සංශෝධනයක් ගෙනාවා සූදු ඔට්ටු වලට ගහලා තියෙන බද්දක් අයින් කරා. කැසිනෝ වලට ගහලා තියෙන බද්දක්. කැසිනෝ වලට ගහ අලුත් බදු ගන්න ඕන කාලයක්. ඒවෙන් තව ආදායමක් හොයන්න ඕන කාලයක්. ආදායම් උපදවන්න යන්නේ වැට් එක වැඩි දාලා. වැට් එක කියන්නේ දුප්පත් මධ්‍යම පන්තියේ පොහොසත් හැමෝම ගෙවන බද්දක්. ආණ්ඩුවේ ආදායම වැඩි වෙලා තියෙනවා. හැබැයි වැඩි වෙච්ච ආදායමේ 90%කට වඩා තියෙන්නේ වක්‍ර බදු වලින් ලැබිච්ච ආදායම. ඒ කියන්නේ වැට් වගේ ඒවෙන් ලැබිච්ච ආදායම. මේ වගේ වෙලාවක ඒකද කරන්න ඕනේ? පීඩිතයාගේ හිස මතටම තව තව බරපතවන එකද කරන්න ඕනේ? පීඩිතයාට හුස්ම ගන්න බැරි කරන එකද කරන්න ඕනේ? ඒ නිසා මේ යන්නේ මේ රට අර සමහර විට දැන් තමුන්වාසල දන්නවා මේ දවස්වල නයිජර් කියලා රටක අප්‍රිකාවේ හමුදා කුමන්ත්‍රණයක් වුණා. ඒ හිටපු ප්‍රංශ හිතවාදී ජනාධිපතිව නිවාස හදාසියට අරගෙන හමුදාව බලය ගත්තා. මුළු රටම කැමති ඒ ගත්ත හමුදාව ගත්ත එකට. ඇයි? එහෙ රත්තරන් නිදි ටික ප්‍රංශේ කොල්ල කරනවා. ලෝකේ වැඩිම රත්තරන් සංචිතයක් තියෙන රටක් ප්‍රංශේ. එක රත්තරන් නිදියක් නෑ ප්‍රංශේ. නයිජර් රටේ රත්තරන් නිදි ඕන තරම් තියෙනවා. එක රත්තරන් අරික්කාලක් නෑ සංචිතේ. ප්‍රංශේ කරන්නේ මොකද? ප්‍රංශයේ යටත් වෙලා තිබිච්ච රටවල් නිදහස් කරා කියලා අර ඔක්කොම රත්තරන් ටික තව තව ටයිටේනියම් විවිධ ඒ රටේ 140%කටයි විදුලි බලය තියෙන්නේ. ඒකත් දෙන්නේ නයිජීරියාවෙන්. ඒ රටේ තියෙන ඛනිජ සම්පත් අරන් ගිහලා ප්‍රංශේ හේයයට විදුලි බලය දෙනවා.
දේවල ශක්තිය උපදවන. අන්න නයිජීරියාව විරුද්ධයි හමුදා පාලනයක් ආපු එකට නයිජීරියාව ඉන්නේ බටහිරත් එක්ක. නයිජීරියාව අර 140ට එන විදුලියක් ඇනේ හිටියා. නැවැත්තුවා. දැක්කද බල ශක්තියට වෙන රටක් මත යැපෙන එක කොච්චර බහනකයිද කියලා. එයාට හිතිච්ච ගමන් සප්ලයි එක නවත්තන්න පුළුවන්. ඒකයි මෙතන තියෙන අවධානය. බල ශක්තිය වෙනුවෙන් වෙන රටවල් මත යැපෙන එක ඉතා බහනක වෙන්නේ ඒකයි. නයිජර් රට දිහා බලලවත් ඒ පාඩම අපි ඉගෙන ගන්නේ නැත්තම් අපිටත් අනාගතයේ වෙන්නේ ඒ නයිජර් රටට වෙච්ච දේම තමයි.